වත්කම් වගේ දේවල් ගත්තාම මේ යම් හැකියාවන් තියෙන අය මේ දේවල් තම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට පාවිච්චි කරනවා. මොකද හේතුව මේක අපි මේ සංකල්පයක් වශයෙන් හොඳයි මේක මේ ජනතා වත්කම් ජනතාවට අයිති ව්‍යාපාර ජනතාවට අයිති වත්කම් අපි මේවා මුදලායිලට දෙන්නේ නැහැ කියලා ඉතින් ලොකුට කෑ ගැව්වට ඇත්ත වශයෙන්ම මේවා ජනතාවට අයිතිද? ජනතාවට අයිතිය තියෙනවා ඒවා බේරගන්න මේ අනිත් මිනිස්සු කරන දූෂණ වංචා වලින් ඒවා පාඩු ලබනකොට බදු ගෙවලා ඉතින් ඒ බදු වලින් ඒගොල්ලන්ගේ ණය ගෙවලා ඒවා බේරා ගැනීමේ අයිතිය නම් තියෙනවා ජනතාවට. ඒක නම් අපි ඉතාල පැහැදිලිව දන්නවා කාලයක් තිස්සේ. ඉතින් අපි හැමදාම කරපු දෙන්නේ. අදටත් අපි එහෙම කරනවා. හැබැයි අයිතිය ඒකේ ප්‍රතිලාභය ජනතාවට ලබා ගන්න තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව මේකේ මේ අයිතිය කියන එක පිළිබඳව හරියට පැහැදිලි නැහැ. ඒ වගේම මේක ක්‍රියාත්මක කිරීම කොයිතරම් දුරට ස්වාධීනව අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරයක් සමග ක්‍රියාත්මක වෙනවාද කියන එක අපිට පැහැදිලි නැහැ. දැන් අපි සතොස ගත්තොත් එහෙම ලොකු ආందోලනයකට පත් වුණානේ පහුගිය දවස්වල. දැන් අපේ රටේ සතොස කියන්නේ අපි හිතුවොත් එහෙම තවත් සුපර් මාකට් එකක්නේ. දැන් අපේ රටේ පෞද්ගලික අංශය විසින් රන් කරන සුපර් මාකට් කීපෙකුත් තියෙනවා. දැන් ඔය සතොසේ වෙච්ච දේ අර පෞද්ගලික අංශයේ සුපර් මාකට් එකක වෙනවද? වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මොකද ඒකේ අයිතියක් තියෙනවා, ඒකේ කලවණාකරණයක් තියෙනවා, ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. ඒ අය සහතික කරගන්නවා මේක මේ විදියට වෙන්නේ දෙන්නේ නැහැ කියලා. එතකොට මේ රජයේ වංචා දූෂණ වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රජය තුල මේ වගේ ආයතන වැඩි වැඩියෙන් පවත්වා ගැනීම. රජයට වැඩි වැඩියෙන් මේ ආයතන තියාගන්න ඕන. ඒ තියාගන්න තරමට තමයි සමහර දේශපාලනඥයන්ටත් සමහර නිලධාරීන්ටත් මේවා පාවිච්චි කරලා මේ වංචා දූෂණ කරන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ප්‍රතිසංස්කරණය තව එකක්. ඉතින් මම මේ කියන්නේ මේ තියෙන යෝජනාවල් මේ අසන්නේ ආයේ හැමෝටම මොකද්ද වඩා හොඳ එක කියලා තෝරගන්න. තුන්වෙනි එක තමයි සමහරු මගෙන් නිතරම අහන දෙයක් තමයි මේ ඇයි ඔබතුමා ඔහොම කියන්නේ මේ සිංගප්පූරුවේ සිංගපෝ එයාලයින් කියන එක ආණ්ඩුවේ ආයතනයක් නේ. සිංගප්පූරුවේ පෙට්‍රෝලියම් කෝපරේෂන් සිංගපෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් කියන ආණ්ඩුවේ ආයතනයක් නේ. දැන් ඔය ලංකාවේ ඇවිල්ලා ඔය කටයුතු කරන ඔය චීනයේ තියෙන ආයතන ඔක්කොම ආණ්ඩුවේ ආයතනනේ. ඉතින් ඇයි අපේ රටට බැරි මේක කරගන්න? ඉතින් මම ඒගොල්ලන්ට දෙන කෙටි උත්තරේ තමයි සිංගප්පූරුවේ වගේ නායකයෝ ටිකක් අපේ රටේ ආණ්ඩුව හදපු දාට අපිට ඒක කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි වෙන තාක්කල් එහෙමනම් අපිට සිංගප්පූරුවේ වගේ චීනෙ වගේ ආණ්ඩුවක් එන්නේ නැත්නම් එහෙමනම් අපි වෙන විකල්ප මාර්ගවලට අපි ඉඩකඩ තියන්න ඕනයි කියන එක.